අබැති කරන්න දෙයක් නැහැ නේද? යටි එනේ ඔය කමඩිය තියෙනවා. ඒ වෙන තැන් තියෙනවා. තමාලාට ඉන්නේ කොහෙද කින්ද බන්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ ගින්න සිටුේෂන් එකේ මොහොතකට හරි ජීවත් වෙන්න සහ එතනට යන්න වෙනවා. ඔව්. ඒක වදයක් කියලා හිතන්න බෑ. ඒක ගොඩක් වෙලාට තියෙන ඉතින් ඇත්තම ප්‍රේක්ෂකයාගත්තේ තමයි දැන් ගියෙත් හොඳ උදාහරණ පෙරේදා මම ගියා ෂූට් එකකට මම මේසින් කාමයි එකක් කරනකොටම ඒක දිද්ද බේරුවල පැත්තට ගියේ ඉතින් බේරුවලට ගිහිල්ලා ඒ අදාළ ලොකේෂන් එකේ ඒක කරන අතරතුරේ දැන් අපිට රෑ කෑම කන්න උමුණයි දැන් මේක බලනවා ඉතින් මම මේ හැම එකකට නෙමෙයි කියන්නේ ඒක හරි මරු නෑ නෑ මේ මේ කතා කරන දේවල් ඉතින් දැනුවත් ඉතින් ඒ රෑ කෑම කන්න උමුණා හින්දා දැන් ඒ අදාළ පසුබිමේ අයිතිකාර හොඳ චිත්‍ර ශිල්පියගේ මහන්තයත් එක්ක යනවා දැන් මේ රෙස්ටුරන්ට් එකට කියනවා මේ අපේ පුතේගේ රෙස්ටුරන්ට් එක ඕපන් කරනවා කියලා කියද්දී අපිත් දැන් කතා වෙනවා එහෙනම් කොහොමද අපිට කන්න ඕනේ අපි කතන කියලා කෑම අරගෙනම ගිහිල්ලා දැන් ගිහිල්ලා ඒක කරනවා මාව දැක්කහම ඉතින් හරි සතුටුයි මට ඒ කියන්නේ එහෙම තැනක මම හිටියා මාව දැක්ක ගමන් රෙස්ටුරන්ට් එක ඕපන් කරපු ඒ මල්ලි නමත කියනවා මම රෙස්ටුරන්ට් එකෙන් ඕපන් කරන්නේ අම්මා අයියේ විශ්සු ඇද මේ මේක එහෙට දුවනවා මේකට දුනවා ඊට පස්සේ මගෙත් එක තව යාළුවෙක් ගියා අපිත් එක්කම වැඩ කරන ඊට පස්සේ එයාව දැල්ල මාව එක් කරගෙන දුවගෙන ගියා එහෙම උඩ තට්ටු තට්ටු තුනක් ඉඳලා මම හිතද හොම්බ ගැටෙනවා බෙල්ලත් එකේ නෑනෝ ඉතින් අර වැඩෙත් බලන්න ඕන කට්ටියත් එනවා ගෙදරට එක්කරන් ගියේ ගෙදරට එක්කරන් ගිහලා ගෙදර කට්ටිය අයිය මොනවද කන්නේ මොනවද බොන්නේ මල්ලි මොනවද එහෙම ගිහලා අහනෝ එහෙම අහලා ඉවිල්ලා එතනට ඇවිල්ලා ආයෙ දැන් තව සෙට් එකකට යනවා ඒ අයියයි ලෝක තියන්නේ ඔන්න එතන ඩීජේ එක නටමුද ඉතින් නන්න නන්න හරි අයි මල්ලි මේ යන්න ඕනේ අනේ වැඩක් තියෙනවා අයියේ එහෙම බෑ එහෙම බෑ මොකක්ම නෑ මල්ලි දැන් මම ඩ්‍රයිව් කරන්න ඕන තව එන සෙට් එකක් ඉන්නවා ඒකත් එක නැපි සුදායි ඩ්‍රයිව් කරන ඕක එක ඩග්ලස් කිව්ව එක ආ මේ මොකද නේද එහෙම තියෙනවා